අයිබුවන් ඔයාලා අදත් මේ එකතු වෙන්නේ ඔටෝ ඉංජිනේර් YouTube channel එකත් එක්ක අද අපි බලන්නේ නිමැටික් වලින් වැඩ කරන ටූල් පිළිබඳව අපි අද ටූල් දෙකක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි එක තමයි මේ ඉම්පැක්ට් ටූල් එක නිමැටික් ඉම්පැක්ට් ටූල් කියන එක එහෙම නැත්නම් නිමැටික් ඉම්පැක්ට් රින්ච් කියලා කියනවා මේ වගේ රින්චස් තියෙන එයා එකෙන් වැඩ කරන්නේ ෆෝවර්ඩ් ගියර් තුනක් තියෙනවා රිවර්ස් ගියර් තුනක් තියෙනවා ඒ කියන්නේ ටෝක් තුනකට එන තද කරන්න පුළුවන් ඊළඟට දැන් මෙහෙම මේ නිමැටික් කිව්වට පස්සේ ඔයාලා සමහර විට දන්නේ නැති වෙති මේ එයා කම්ප්‍රෙසර් එකකින් එයා එක කම්ප්‍රෙස් කරලා පාවිච්චි භාවිත කරන එකට තමයි අපි නිමැටික් කියන්නේ ඒකෝ මේ මේ ඉලෙක්ට්‍රික් නෙමෙයි ඉලෙක්ට්‍රික් වලට වඩා වැඩි පවර් එකක් ගන්න පුළුවන් දැන් ඔයාලා ওই බස් වල ට්‍රක් වල රෝද ගලවන දැකලා ඇතිනේ ඒවටම භාවිත කරන මේ ඉම්පැක්ට් ටූල් එක තමයි මේ ඒකේ පොඩි එක සාමාන්‍ය වාහන වලට භාවිත කරන්නේ මේ වගේ ඉම්පැක්ට් රින්ච් එකක් මේ ඉම්පැක්ට් රින්ච් වලට භාවිත කරන බොක්ස් පැනර් මේව සාමාන්‍ය බොක්ස් පැනර් නෙමෙයි වලට පේන හැටි පාට වෙනස් ඊට පස්සේ ඝනත්වය ඊට පස්සේ මේකේ ක්වොලිටිය වෙනස් මේකේ මේ ගහලා තියෙනවා ඉම්පැක්ට් වලට උඩට දෙනවා කියලා බාර් පහක් දක්වා උඩට දෙනවා කියලා ගහලා තියෙනවා ඊට පස්සේ මේවට කියන ඉම්පැක්ට් රින්ච් මේ රැචට් කියලා එතකොට ඉම්පැක්ට් රැචට් එකක් පාවිච්චි කරන්නේ මේ අස්සක වගේ තැනියක් ගලව ගන්න ওই සාමාන්‍යයෙන් අපි කලින් වීඩියෝ වල බොක්ස් පැනල් රැචට් එකක් පෙන්නුවා ඒ රැචට් එක විදිහට මේක ක්‍රියා කරනවා يعني දැන් අපි බලමු මේ මේ වලට පේන ඇති සාමාන්‍ය රැචට් එකක් විදිහටම ක්‍රියා කරනවා ඊට පස්සේ දිශා වෙනස් කරන්න පුළුවන් ඊට අමතරව නිමැටික් වලින් හුලං වලින් අපිට මේ ප්‍රෙස් කළ බටන් එක එන බුරු කරාට පස්සේ يعني යම් කිසි ප්‍රමාණයක බුරු කරාට පස්සේ ඇනි ගලව ගන්න තද කර ගන්න මේ ඉම්පැක්ට් රින්ච් එකෙන් පුළුවන්. හරි මෙන්න මේ වගේ මේ يعني තියෙනවා මේ ෆෝවර්ඩ් ගියර් 3යි රිවර්ස් ගියර් 3යි ටෝක් 3කට ඊට පස්සේ මේ අපි මේ කම්ප්‍රෙසර් එකේ එයා කියන බටේ තමයි මේ අරන් තියෙන්නේ. මේකට අපි මේ කියන එයා චක් එකේ කියලා මේ හයි කරන කොටසට මේක චාන්ස් එක තමයි ඉක්මනින් ගලව ගන්න ඊට පස්සේ විසන් ඒ කියන්නේ එයා ලයින් එකකින් ටූල් එකකින් බටේ ගලව ගන්න සහ හයි කරන්න මේ පහසුවෙන් පුළුවන්. මේකට දැන් මෙන්න මේ වගේ මේ ටූල් එක වැඩ ගන්න ඔයාලට පේනවා ඇති. අපි දිශා පොඩ්ඩක් වෙනස් කරලා බලමු මේ වැඩ ගන්නවා. මේ වගේම තමයි මේ දැන් අපි මේ ටූල් එක බලමු අපි නිමැටික් රැචට් එකටත් හයි කරලා අර වගේම දැන් මේ ආචක්කේ තියෙනකේ චාන්ස් එක තමයි නැහැ නේද මේ දෙක මේ වැඩේ කරන්නේ එක්ක බටේ කරවන්න සෑහෙන වෙලාවක් යනවා නැත්නම් බට ගොඩක් අවශ්‍ය වෙනවා මිලාදිකයි. හැබැයි මේ ආචක්කයක් සවි කරලා පස්සේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් මේ සාමාන්‍ය රැචට් එකක් විතරද වැඩ කරනවා අපි බලමු न्यूमेरिक लाइन का सभी कर गए ना यार क्या सीन डाला हुआ है इधर हाई कर गया ना वाट है ना नहीं साथ अबे नहीं लटे क्रिंचे कटे यार का पोड़ा को वैडिया ही आना हुआ हरी अपनी मेक दम बालों को प्रायोगिक को हम दे वैडिया कराने की है ना අපි මේ කාර්ගේ රෝදයක් ගලවන්නේ තමයි පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්නේ. ඔක්කොන්ටම කලින් පිටිපස රෝද වලට හිර කරගන්නවා. දැන් අපි ඉස්සර රෝදයක් ගලවන්න හදනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝදයකට අඩියක් තියන්න ඕනනේ. අනිවාර්යයෙන්ම මේක කරන්න ඕන. ඔයාලා පහරදී ටයර් එකක් මාරු කරන්න ගියම මොනවා වුණත් මේ රෝදයක් ස්ථාවර කරගන්න ඕනේ. ඒ කියන්නේ අඩිය තියලා මේ වගේ ස්ථාවර කරගන්න ඕන. ඊළඟට මේක තමයි අපි පාවිච්චි කරන ජැක් එක. මේක මේ ටොන් 10 මේ අපි කියන ට්‍රොලි ජැක් කියලා. එහෙම නැත්නම් කොකරයි ජැක් කියලා කියනවා. එතකොට මේ ට්‍රොලි ජැක් එක ක්‍රියා කරන හැටි සාමාන්‍ය වීඩියෝ එකක් අපි පස්සේ ඔයාලට දෙන්නම්. මේක කවුරුද දන්නවනේ. මේ හැන්ඩල් එක උස් පහත් කරනකොට තමයි ජැක් එක ඉස්සෙන්නේ මේ විදිහට. ඒ වගේම හැන්ඩල් එක කැරගෙනකොට මේ ජැක් එක පහත් කරන්න පුළුවන්. හරකල ඒ කියන්නේ වැල් එක මෙන්න මේ විදිහට හෑන්ඩල් එක කැරගුවට පස්සේ ජැක් එක මේක පහත් වෙනවා. සාමාන්‍ය වාහනයක ජැක් එක ගන්න ස්ථාන පෙන්වලා තියෙනවා.
ඒ කියන්නේ මොනවලිය හරි එහෙම නැත්නම් වාහනේ පොඩ්ඩක් යටින් බැලුවට පස්සේ අපට පේන්නත් තියෙනවා සාමාන්‍ය يعني වාහනේට හානියක් නොවෙන මේ හොඳ සකිමත් වෙන බල්ල තමයි අපි ගහන්නේ. මේ විදිහට අපි සාමාන්‍ය වාහනේ දැන් ওই කාර් වල එහෙම නම් මේ ගහන තැන වෙනම එයාලා ඩිසයින් කරලා තියෙනවා. දැන් අපි මේ ජැකට් ගහනවා. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් අනියක් ගලවනවා නම් දැන් මේ ඉසෙල් රෝදේ බුරුල් කරන් ඉන්න ඕනේ රෝදැන ටිකනේ. දැන් රෝදේ ඉස්සුවට පස්සේ රෝදේ කැරකෙන නිසා රෝදැන බුරුල් කරන්න බැරුව යනවා. නමුත් දැන් අපි පාවිච්චි කරන්නේ ස්පෙෂල් නියුමැටික් ටූල් එකක්. ඒක නිසා බය නැතුව රෝදේ උස්සන්න පුළුවන්. රෝදේ ඉස්සලා මේ يعني හිරවීමක් අවශ්‍ය නැහැ. මේ අපි පාවිච්චි කරන ටූල් එකෙන් රෝදේ ගලවන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට රෝදේ උස්සනවා. දැන් ඔයාලුණත් මේ මේ විදිහට වැඩ කරන්න පුරුදු වෙන්න. අපි හයිඩ්‍රොලික් මත තියාගෙන සාමාන්‍යයෙන් වැඩක් කරන්නේ නැහැ. රෝදේ ගලවන්න වුණා ගලවන්නේ නැහැ. හයිඩ්‍රොලික් කියන දේ ෂුවර් කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ වගේ මෙකැනිකල් කොටසක් එහෙම නැත්නම් අඩුම ගානේ මේ ලී කොටයක් හරි වාහනේ යටට දාන්න ඕන. යට දාන ගැන අඩයක් විදිහට තියා ගන්න ඕන. මොකද හදිස්සියෙන් හරි දෙයක් පාත් වුණොත් එතකොට මේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඒ වගේ අඩයක් තියෙන නිසා. හරි දැන් අපි බලමු මේ ටූල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට ටූල් එකේ දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන මේ ගියර් තුනක් තියෙනවා. ෆෝවර්ඩ් තුනයි රිවර්ස් තුනයි. ඒ කියන්නේ මේ ටෝක් තුනකට තමයි මේක ගහලා තියෙන්නේ. ඊට වඩා සංකීර්ණ ටූල් තියෙනවා. ඒ කියන්නේ ගියර් සාමාන්‍ය 10කට වගේ තියෙනවා. ඊට වඩා සුමටව වැඩේ කරගන්න පුළුවන්. එනිට ගැලපෙන විදිහට මේක නම් ටිකක් එහෙම නැහැ. මේක බ්ලූ පොයින්ට් බ්‍රෑන්ඩ් එක. මේ විදිහට මේකට අපි කියන එයා චක්‍රය වේ කියලා. එයා චක්‍රෙ මේ විදිහට අපි ටූල් එකට මෙහෙම සාකච්ඡා හරි දැන් ටූල් එක ඊළඟට අපි පාවිච්චි කරන මේ අපි ඉස්සෙල්ලා ලක්ෂ්‍යක මේ වගේ බොක්ස් පැනල් කියලා අපි පාවිච්චි කරන නිව්මැටික් ඉම්පැක්ට් රින්ච් එකට අනිවාර්යෙන් එතකොට මේ බොස් පැනල් තමයි පාවිච්චි කරන්න ඕන. මොකද අනිත් බොස් පැනල් කුඩු වෙලා යන්න ඉඩකඩ බොහොම වැඩි. මෙතන මේ ගහලා තියෙනවා බාර් පහක් දක්වා ඉන්ඩිකේටර් පෙක් එකකට ඔරොත්තු දෙනවා කියලා. මෙතන ගහලා තියෙනවා බාගේ ඉන්ටෙක් සොකට් සෙට් කියන එක ගහලා තියෙනවා මෙතන. ඒකට ඊට අමතරව මේ අපේ ටූල් එකේ ඉන්ඩිකේටර් ගැලවිලා තියෙන්නේ. මෙතන වලට පේනවත් දන්නේ මේ ඉඩ තියෙනවා. මෙතන ගහලා තියෙනවා මේ හෙඩ්ෆෝන්. ඒ කියන්නේ ආරක්ෂාව තමයි තේරෙන්නේ පෞද්ගලික ආරක්ෂාවට පාවිච්චි කරන හෙඩ්ෆෝන්. ඊට පස්සේ ගොගල්ස් වගේ දේවල් පාවිච්චි කරන්න කියලා. ඊට අමතරව ඉස මෙනු වලයක් කියවන්න කියලා ගහලා තියෙනවා. මේ වර්නින් එකක් විදිහට දිනගෙන. ඒ කියන්නේ මේක සොකට් පුපුරන්න පුළුවන්, ගැවිලා විසින්න පුළුවන්. ඒ නිසා මේකට ගොගල්ස් පාවිච්චි කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට දැන් අපි යන්නේට අදාළ සොකට් එක තෝරගන්න. මේක මම හිතන්නේ 19 සොකට් එක මේ වගේ එක්ස්ටෙන්ෂන් එකකුත් දාලා නිවැරදිව ඉම්පැක්ට් ටූල් එක නිවැරදිව බේස් කර ගන්නවා. හරි දැන් රෝදේ ඔසවල තියෙන්නේ සාමාන්‍ය යතුරකින් ගලවන්න බෑනේ. ගලවනකොට මේ රෝදේ කැරගෙනවා. දැන් මේකම පොඩි හිරවීමක් තියෙනවා. මේ දාන්න දැන් කිසි කරදරයකින් තර බලන්න දැන් මේ අත බොහොම පහසුවෙන් තියෙනවා. හරිද? ඒකෝර මේක නිකන් ඇල්ලුව ගම අනේ ගැලවිලා. දැන් අතර කිසිම ලෝඩ් එකක් නැහැ. ඉතාම පහසුවෙන් ගැලවිලා එනවා. හැබැයි මේ දේ මේ දැන් අපි මේ ටූල් දෙකේ වෙනස බලමුකෝ. මේ වගේ එතකොට අපි අනිත් ටූල් එකට මාරු කරගමු. මේ වගේ ඇචක්යෙන් ගලවමු ගලවලා. මිනිමැටික් ඇචට් එක. හරි මේ විදිහට සම්බන්ධ කරගත්තා. දැන් බලන්න මේ ටූල් දෙකේ වෙනස. දැන් මේ නිමැටික් රචට් එක දැම්ම ගමන් මේ අපිට ලෝඩ් එක බලන්න. මේ අයිකන් දෙන්න නම් මේ ඒ කියන්නේ අතත් එක්ක උඩට යන්න හදනවා. මේ ඇනේ අනික මේ සුරු කරන්නත් බැහැ නේ ගැස් වෙන. ඒ කියන්නේ දැන් අපි මේ මේ ටූල් එක උඩට පාවිච්චි කරන්නේ නිමැටික් රචට් එක පාවිච්චි කරන්නේ මේ ඒ කියන්නේ එන්ජින් එකක වගේ කොහරි අස්සක වැඩක් කරනකොට ඇනේ බුරුල් කරගෙන තමයි බොහෝ දුරට නිම්මැටික් රචට් එක පාවිච්චි ගන්න.
මේ ඉම්පැක්ට් ටූල් එකෙන් පුළුවන් අපට ඉතාම පහසුවෙන් එනිබ්‍රුල් කරගන්න. වෙනස පේනවනේ වලට. ඒ කියන්නේ අතට ලෝඩ් එකක් එන්නේ නැහැ. දැන් මේ රෝදේ ගැලෙව්වා. මේ රෝදේ ගලවලා තියෙන රෝදේ උඩ තියෙදි. ඒක රෝදේ කැරකෙන්න බලන්නේ මුකුත් නැහැ. දැන් සාමාන්‍ය ටූල් එක නිකන් ටූල් එක පාවිච්චි කරොත් මේක මේ විදිහට වෙන්නේ. දැන් ඊළඟට ආයෙ අපි මේ ටික තද කරලා බලමු. මම පොඩ්ඩක් අනිත් ටූල් එක ගැන අවබෝධයක් ඉන්න ඕන නිසා මම මේක ඒ ටූල් එකෙන් පොඩ්ඩක් අදගෙන දෙන්නම්. මේක දැන් පොවඩිවස් තියෙනු මෙතන වෙන ගියර් කියලා යන ගියර් එකක් නෑ මේකේ මේකේ AI එකත් වැඩිපුර ශක්තිය අවශ්‍ය වෙනවා මේ සාමාන්‍ය ටූල් එකකට වඩා අපි මේ යන්නේ අල්ල ගම් බලන්න පොවඩ දැම්මා අනේ තරගරා ඊටම කරුවා අපට ඕන නම් මේ විදිහට සාමාන්‍ය ගැජට් එකක් විදිහට මේ ටූල් එක ක්‍රියා කරවන්න පුළුවන් මේ අතට ලෝඩ් එකගෙන අවසාන ටිකේදී දැන් අර ටූල් එකේදී එහෙම අවසානට ලෝඩ් එකක් එන්නේ නැහැ මේකෙන් පුළුවන් අපිට එතකොට සාමාන්‍ය රැකට් එකකින් දැන් අපි බොස්සන පෙට්ටිය ගැන මීට කලින් වීඩියෝ කරලා තියෙනවා ඒකෙදිත් අපි කතා කරන්නේ සාමාන්‍ය රැකට් එකකින් වෙන්නේ මොකද්ද කියලා ඒ විදිහට මේකෙදිත් මේ බලන්න අනේ තව කර ගන්න විතරයි පුළුවන් එතකොට මේ ටූල් එක වටින්නේ මේ අපි අතරක වැඩක් කරන වෙලාවට. හරි අපි මේ ටූල් එකේ තව කරලා දාමු මේ ටික. ඔකේ බඩක් අඩු ටෝක් එකකට දාගත්ත මෙතනින්. අපට ටෝක් එක උනන් තඩි පඩි ගල්ල මේක ස්ථාවර කර ගන්න පුළුවන්. හරි ඔයාලා දැන් පේන්නේ නැති පැහැදිලිව මේ ටූල් එකේ වෙනස. ඊට අමතරව මේ ටූල් එකේ තියෙන තව දෙයක් තමයි මේ يعني මේ ඇතුලේ එනේ ජල විලා තිබුණා. ජල විලා හරි මේක ග්ලූ එක දිහිලා හරි තිබුණා. සාමාන්‍යයෙන් ගලවන්න බැහැනේ. මේ යන කපන්න වෙනවා. නමුත් මේ ටූල් එකෙන් පුළුවන් එහා පැත්තේ එනේ බුරුල් වෙලා තිබුණත් මේ ටූල් එකෙන් පුළුවන් මේ ඉම්පැක්ට් එක නිසා. මොකද මේ ටූල් එකේ වෙනස තමයි මේ ටූල් එක සොකට් එකේ ඒ කියන්නේ එනේට මේ පැත්තෙන් තට්ටු වෙනවා. ඒ කියන්නේ තට්ටු වෙන ගමන් මේ පැත්තට තට්ටුවකින් තමයි ඒ කියන්නේ මේ ভাইබ්‍රේෂන් එක ඉම්පැක්ට් එකකින් තමයි මේ එනේ කරකවන්නේ දැන් අර ටූල් එකේ එහෙම නෑ අර ටූල් එකේ ස්මූත් මේ පැත්තට කරකන්න බලනවා ඒ නිසා එතකොට අර නියමයක් තියෙනවනේ නිව්ටන් නියමය ඒ කියන්නේ බලය අපි යොදනකොට යම් කිසි බලයක් ඒ බලයට ප්‍රතිවිරුද්ධව බලයක් ක්‍රියා කරනවා කියලා ඒ නිසා ටූල් එක මේ පැත්තට හැරෙනවා මේ ඒ කියන්නේ මේ ටූල් එකේදී නමුත් මේ ටූල් එකේදී වෙන්නේ ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙන්නේ නැහැ මොකද මේක මේ ඉම්පැක්ට් එකක් දෙන්නේ ගැස්මක් එක්ක ඒ කියන්නේ තට්ටු කිරීමක් කරන්නේ ඒ නිසා ගැටලුවක් නැති මේ ටූල් එකෙන් ගලව ගන්න පුළුවන් දුරුමිටියක යූබෝල් ගලවන්නේ බලන්න ඉතා පහසුවෙන් ගලවන අතට දැනින්නවත් නැහැ මේ කිසිම මේ කියන්නේ අමාරුවක් නිකුත් නැහැ අත ගැටලා යන්නේ මුකුත් නැහැ බොහොම සැහැල්ලුවෙන් ගලවනවා ඉතින් මේ වගේ තමයි බස් වල එහෙම ගලවන ටූල් එක තමයි මේ මේකේ ලොකු එක ලොකු ඉම්පැක්ට් ටූල් එක මේ වල ෆොටෝ වල දකින්නේ මේ වගේ ඉම්පැක්ට් ටූල් එකක් හරි එහෙනම් මම හිතෙනවා ඔයාලා අද අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔටෝ ඉංජිනියර් YouTube channel එක subscribe කරන්න ගැටු තියෙන comment කරන්න තාම මේ වගේ ඔයාලා දකින්න ඕන video තියෙනම් ඒව ගැන comment එකක් දාන්න තව කෙනෙක්ට දකින්න share කරන්න තව යාළුවෙකුට එකතු කරගන්න පුළුවන් හරි එහෙනම් බොහොම ස්තුතියි